උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉලක්කය කුමක්ද පාතාල කල්ලියක් සතුව මෙරටින් හමු වූ විශාලතම ගිනි අවිතෝගේ හෝමාගමින් පාතාල කල්ලි නායක කොස්කොඩ තාරක සහ සිරගතව සිටින ගගන නැමැති පාතාල සමාජිකයත් සම්බන්ධ බවට තොරතුරු තුන් මාසකට පසු යලි විවෘත වූ පාසල් අසාධාරණයට ලක් වූ මූල්‍ය සමාගම් වල තැන්පත් කරුවන්ට සාධාරණීතු කරන්න ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස් තම රජයක් යටතේ කරුණාම්මාන්ට දඬුවම් ලබා දෙන බව සජිත් කියයි වත්මන් රජින් සබිමත් දේශීය ආර්ථිකයක් විමල්ගෙන් සහතිකයක් මුක ආවරණ නොපැලඳු 1217කට වැඩ වරදි ප්‍රී ෂූට් ගෙන ආ මාරයා ප්‍රථමයෙන් දේශීය පුවත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ඕනෑම රටකට දැවැන්ත අභියෝගයක් මේ සඳහා බලවත් පුද්ගලින්ගේ සහාය ලැබීම නිසා පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ අද හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් T56 ඇතුළු ගිනි අවි 15ක් සමග පාතාල සමාජිකයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගු කොට ගත්තා මෙම ගිනි අවි තොගේ සොයා ගැනීම තුලින් අනාවරණය වන්නේ පාතාලයේ මර්ධනයට කොටිකුත් උත්සාහ දරුවද ඔවුන් හොර රහසෙම අපරාධයන්ට පාර කපමින් සිටින බවයි පාතාලයේ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වීම කලින් කලට අපේ රටේ දක්නට ලැබෙනවා ඒ වගේම පාතාලයේ සමග සමීප සම්බන්ධතාවයක් ඇති මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්ද අපේ රටට බරපතල ප්‍රශ්නයක් වී හමාරයි පාතාලයේ මර්ධනය කිරීම වෙනුවෙන් වගේම පාතාලය පෝෂණය කිරීමට මෙරට දේශපාලඥයින්ගෙන් එදා මෙදා තුර ලැබී ඇත්තේ මනා වූ සහයෝගයක්. කෙසේ වෙතත් කලක් ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දුටු මෙරට පාතාලය යලි මර්ධනය කිරීමට ආරක්ෂක අංශවලට හැකි වුණත් යලිත් ඔවුන් විටින් විට හිස එසවීමට උත්සාහ කරනවා. විශේෂයෙන් මැතිවරණයක් ආසන්න වීමත් සමගම ඔවුන් තනින් තන මතුවනවා. එහි ගොදුරු බවට පත්වන්නේ අහිංසක මිනිසුන්. මෑත ඉතිහාසයේ තුල පාතාල කල්ලියක් සතුව තිබී සුවගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය වගේම කොළඹින් පාතාලයේ සතුව සුවගත් විශාලතම අවි ආයුධ තොගය අද දින පොලිස් විශේෂ කාර්ය බලකායට හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් සුවා ගැනීමට හැකි වුණේ තවත් මහ විනාශයක් වලක්වාලමේ වර්තමානයේ පාතාලයේ මර්ධනයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයේ ධර්මෙන් බුද්ධ්‍යංශ හා සෙසු ආරක්ෂක අංශ ඒ සඳහා යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙසයි අද මෙම අපරාධකරුවන් හා අවි ආයුධ සොයා ගැනීමට හැකි වුණේ ප්‍රබල පාතාල කලි සමාජිකයෙකු වන කොස්කොඩ තාරක සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ගගන නැමැති තවත් පාතාල කලි සමාජිකයෙකුට අයත් මෙම ගිනි අවිතොගය අද දින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බහරයට ගෙනුණා T56 වර්ගයේ ගිනි අවි 11ක් TMT වර්ගයේ ගිනි අවියක් මෙහිදී සුවගත් බවයි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ වගේම මෙම ගිනි අවි තොගයේ සමග ප්‍රබල පාතාල කලි සමාජිකයෙකු වන ගගන නැමැත්තාගේ අනුගාමිකයෙකු වන පොට්ට කපිල නැමැත්තෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතරම් අවි ආයුධ තොගයක් එක් ස්ථානයක සංගවා තිබුණේ කුමන හේතුවකටද? මේ ගත කරන්නේ මැතිවරණ කාල සීමාවක්. එසේනම් බෝන්ගේ ඉලක්කය ඌයේ කුමක්ද? මේ පිළිබඳව ආරක්ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මුක ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති පසුබිමක එය උල්ලංඝනය කරමින් ගමන්ගත් පුද්ගලින් අත්අඩංගුවටගෙන දින 14ක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ලෝකපුරා පැතිරමින් පවතින COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට රාජ්‍ය විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව ඔබ නිරන්තරයෙන් දැනුවත් වෙනවා. එහෙත් අද වන විට උද්ගත වී ඇති භයානක තත්ත්වය වන්නේ සෞඛ්‍ය අංශ විසින් අනුමත කළ නිර්දේශ කිසිදු ආකාරයකින් සැලකිල්ලට නොගෙන කටයුතු කරන්නට ඇතමිකු පෙළඹී සිටීමයි. ඒ ඔවුන්ගේ ජීවිත මෙන්ම අන් අයගේද ජීවිත දෙඩි අවධානයකට ලක් කරමින් කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින පසුබිමක බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවීම රටක් වශයෙන් කොරෝනා මර්ධනයටගත් වැඩපිළිවෙලෙහි ඉතා සාර්ථක ප්‍රතිඵලයක්. සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නිර්දේශ උල්ලංඝනය කරමින් මුව ආවරණ භාවිතා නොකරමින් සමාජ දුරස්ත භාවය ආරක්ෂා කර නොගනිමින් තම තමන්ගේ කටයුතු තම තමන්ට ඕන විදිහට සිදු කරන්නට යාම අද ඉතාම අවාසනාවන්ත ලෙස අපේ රටේ දකින්නට ලැබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්ති ආරම්භ වූ මුල් අවධියේ ජනතාව තුළ තිබුණු සැලකිල්ල මේ සම්බන්ධයෙන් තිබුණු අවධානය මෙවන විට පහව ගොස් ඇති බව නම් කනගාටු වෙනුනත් කියන්නට තිබෙනවා. කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ඇතිවීමේ අවධානමක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනතුරු හංගවද්දී රටවල් බොහෝමයක මෙවන විට කොරෝනා දෙවන රැල්ල ඇති වී තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී පොදු ස්ථානවල ගැවසීමේදී මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බව කිව්වත් අද ඔබ එළියට බහින විට බලන්න මෙය පිළිපදින්නේ කීයෙන් කී දෙනයිද කියලා. මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට පසුගියදා කටයුතු කළා. ඒ අනුව බස්නාහිර පළාත තුල ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 1217 දෙනෙක් දින 14ක නිරෝධායනයට යොමු කරන්නට බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළා. ඒ ඊයේ දින පමණක් සිදු කළ විශේෂ බැටලීමකදී මැතිවරණයක් ඉතා ආසන්නයක පවතින අවස්ථාවක පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර අදවන විට තබා ඇති මොහොතක ගුවන්තොටුපළත් ලබන මාසය තුල විවෘත කරන්න හදද්දී අපිම මේ විදිහට කටයුතු කරන්න ගියොත් සිදු වන්නට යන විනාශය අප කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව සියලු දෙනා මතකයේ තබා ගත යුතුයි. COVID-19 වෛරසයේ පැතිර යාමත් සමග පසුගිය මාර්තු මාස වසා දැමුණු පාසල් පළමු අධ්‍යයන යටතේ අද විවෘත කෙරුණා. ඒ අනුව අද දින පාසල් වෙත කැඳවනු ලැබුවේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනත්‍යන කාර්ය මණ්ඩලය පමණයි. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සියු දිනක පිළිබඳව ඊයේ දින තහවුරු අතර ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට මෙරට පැමිණි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ පසුගිය මාර්තු මාස 13 වනදා සිට වසා දෙමුණු රජයේ සියලු පාසල් අද යළි ආරම්භ කෙරුණා.
පිරිස දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යර 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ඒ අනුව පළමු අධ්‍යර ආරම්භ වූ අද දින පාසල් වෙත සිසුන් කැඳවීමක් සිදු නොකර තිබූ අතර විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරුරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය පමණක් කැඳවා තිබුණා. වසංගත තත්ත්වයේ හැමේ වසා දැමුණු පාසල් පළමු අධ්‍යර යටතේ අද යළි ආරම්භ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතාද එක් වුණා. පාසල් ආරම්භ කිරීමේ දෙවන අධ්‍යර ජූලි මාස 6 වෙනිදා ආරම්භ වන අතර එෙහිදී 13 11 සහ 5 ශ්‍රේණිවල සිසුන් පමණක් කැඳවනු ලබනවා. තෙවැනි අධ්‍යර ජූලි මාස 20 වෙනිදා ආරම්භ කෙරෙන අතර 10 සහ 12 ශ්‍රේණිවල දරුවන් පාසල් වෙත කැඳවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. එසේම 4 වෙනි අධ්‍යරයේදී 3 4 6 7 8 සහ 9 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් ආරම්භ කරනු ලබන්නේ ජූලි මාස 27 වෙනිදා සිටයි. කෙසේ වෙතත් 1 සහ 2 ශ්‍රේණිවල සිසු දරුවන්ට පාසල් නැවත ආරම්භ කරන දිනයේ ඉදිරියේදී දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර ජූලි මාස පළවෙනිදා සිට ජාතික කෞතුකාගාරයේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදි විනාඩි 30කට වරක් නරඹන්නන් ඇතුළු වීමට සැලසුම් කර ඇති බවයි ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ලබන මස විවාහ ගිවිස ගැනීමට සිටි පෙම්වතුන් ජෝලක් අතරින් පෙම්වතිය ඉදිරියේ ජීවිතයෙන් සමු ගැනීමට පෙම්වතාට සිදු වුණා. ඒ මාතලේ ලඟල පිහිටි සේර ඇල්ලට වැටීමෙන් විවාහයකට පෙර වර්තමානයේ තුල වැඩි වශයෙන් සිදු කරනු ලබන ඡායාරූප හෝ වීඩියෝගත ඡායාරූප සහ වීඩියෝ පටිගත කිරීම නැතිනම් ප්‍රී ෂූට් සඳහා සහභාගී වූ පෙම්වතුන් ජෝලක් මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා. ලග්ගල සේර ඇල්ලේ ඡායාරූප ගැනීමට ගිය පෙම් යුවලක් දියවලකට ඇදවැටීමෙන් පෙම්වතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරට මුහුණ පා ඇත්තේ කුරුණෑගල පන්සිලුගම පදිංචිව සිටි ශිරන්ත සංජය සහ දිල්මි මදුෂිකා යන අයයි. සිය මංගල උත්සවයට පෙර රූගත කිරීමක් සඳහා ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් 26 හැවිරිදී පෙම්වතා මිය ගොස් තිබෙනවා. ඇල්ල ළඟට බැස්ස ගැන උඩ ගල ළඟ ෆොටෝ ටිකක් අරන් හැල්ලේ වතුරට බැහැලා ගියා. ඒකල අවසාන ෆොටෝ ගන්න වතුරට බහිනකොට දෙන්නම ගියා වල ඇතුළට. ඒ අනකොට මාව එක්කෙනෙක් අරන් තියනවා. අර මට ඒව මතක නැහැ මුකුත් අයියව ගන්න කවුරුත් බැස්සේ නැහැ. මගේ පුතා හේරල්ල බලන් ගිහින් තමයි ඉරු කුඹර හොස්පිටල් එකේ මෙයාලා හිටි. ගන්න බෑ ඉතින් ඒ වෙලාවේ. එතෙන් අපි ගියේ නැහැ ඒ වෙලාවේ. එම අනතුර සිදු වූ අවස්ථාවේදී ඔවුන් සමග සිටි ඥාති සොහොයුරෙකු තරුණිය බේරාගෙන තිබෙනවා. මම හිතා අල්ලගන්න හැදුවා. අල්ලගන්නකොට දෙන්න මෙතන ලිස්සනවා බෑවම වගේ තියෙන පහලට ගල ලිස්සනවා. ඊට පස්සේ දැන් කවුරුත් නැහැ. මේ වෙලාවේ බේර ගන්න කෑ ගැහුවට කවුරුත් ඒ වෙනක ආවෙ නෑ ඒක. ඊට පස්සේ අනු ෆොටෝ එකේ ගහන්න ගියේ. කොහොමද අනු ෆොටෝ එක? කෙසේ වෙතත් නාවික හමුදාව දියේ ගිලුණු තරුණයා සොයා මෙහෙයුමක් දියත් කළ අතර එහිදී මියගිය තරුණයාගේ මృత ශරීරය සොයා ගැනීමට නාවික කිමිදුම් කරුවන් හට හැකියාව ලැබුණා. මృత ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය විසින් සිදු කරනවා. අර්බුදයට ලක් වී ඇති මූල්‍ය සමාගම්වල තැන්පත් කරුවන්ට සාධාරණ ඉටුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. යද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ සල්ලි ඇදලා ගෙවල් ගන්නවා දේපල ගන්නවා කොහේ කරනවද අන්තිමට මේක කඩාගෙන වැටෙනවා. එතකොට මුළු මේක ඊට පස්සේ රජයක් මැදිහත් වෙලා කවුරුවත් මේකට සම්ම මොකද මම ෆයිනෑන්ස් එකේ මුල ඉඳලා හිටපු කෙනෙක් නැහැ. ඊට පස්සේ අපි මේවට විසඳුම් හොයන්නට ඕන. මේ වෙන මිනිස්සු ඒගොල්ලොන්ගේ දේපලත් අරගෙන මුළු ජීවිත කාලයත් භුක්ති විඳලා අපි දන්නේ නැහැ කොහෙද තියෙන්නේ දීපල කියලා. මේවට විසඳුම් හොයන්න වෙනවා අපි දැන් ඇවිල්ලා. ඉතින් දැන් මම ජනාධිපතිවරයා වශයෙන් මට තියෙන්නේ මේ තියෙන தත්ත්‍ය අනුව වැඩි දෙනෙකුට වැඩි සහනයක් ලබා දෙන ක්‍රමයකට යන්නයි. නැත්තම් තවත් තරුණ තැනකට වැටෙන தත්ත්‍යයකට ගිහිල්ලා මමත් මේකේ වගකාර හිමියෙක් වෙන්න මට බෑ. ඒකයි මම කියන්නේ. මට බෑ මේ ආපහු තව අවුරුදු ගානක් පස්සේ බැනුම් අහන්න මේ මිනිසයා මේක විසඳන්න තිබුණු වෙලාවේ තවත් තැනකට ගෙනහිල්ලා අපිව අමාරු දාලා කියන තැනකට එන්න බෑ. මම බලන්නේ වැඩි දෙනෙකුට වැඩි සහනයක් ලබා දෙන
ක්‍රමවේදයකට ගිහිල්ලා මේ කුණු ගොඩවල් වලින් මේවා ඇත්තටම කුණු ගොඩවල් බවට පත් වෙලා ජනතාවගේ සල්ලි අරගෙන ඒකම අපි බලන්න ඕන මේ වගේ ආයතන මුල ඉඳලා නියාමනය වෙන පරීක්ෂා වෙන ක්‍රමවේදයක් අපි ඉක්මනින්ම හදන්න මොකද මේ ෆයිනෑන්ස් කම්පනීස් කියන ඒවා තවත් තියෙනවනේ මේවට නිසියාකාරව වග කියන පුද්ගලයෝ මේවා නියාමනය කරන පුද්ගලයෝ මේවා මාසිකව හරි බලන මිනිස්සු ගැන ක්‍රමවේදයක් මේකට තියෙන්න ඕන නිදහස් ආර්ථිකය කියලා මේවට නිදහසේ හැසිරෙන්න දෙන්නේ වග කියන පුද්ගලයන් විසින් මේවා කරනවනම් මොමු වග කීමෙන් තොරව මේ රටේ වෙනවා කියලා අපි දැන් අවුරුදු 20ක් 30ක් තියලා තියෙන හැම ආයතනයකම අපි පේනවනේ මේකක් විතරක් නෙවෙයිනේ කීයකින් මේ වගේ ජනතාව අසීරුතත්වයකට පත් කරලා තියෙනවා ඉතින් මේක මේ විදිහට තවත් ෆයිනෑන්ස් කම්පනීස් කීපයක් මේ වගේ ජනතාව අපහසුතාවයකට පත් නොවන විදිහට මම හිතන්නේ මහ බැංකුව නියම නියාමනය ක්‍රමයක් මේවා පරීක්ෂා කරන ක්‍රමයක් මනින්ම යොදන්න ඕනේ මේ මේක විතරක් නෙවෙයිනේ දැන් කීයක්ද ඉතින් හැමදේ ඒත් ඉතින් ජනතාවත් වැඩියෙන් ගෙවනවායි කිව්වම මේවයි තැන්පත් කරනවා. මොකද ඒ කට්ටිය ෆයිනෑන්ස් මැනේජ් කරන අය නෙමෙයිනි. නමුත් මේවා එහෙම ගෙවන්න පුළුවන්ද කියන එක. 100ට මම දන්නවා කාලයක් 135ක්ද කොහෙද ගෙවුවනේ. නේද? 135ක් ගෙවන්න පුළුවන්ද 100ට මේ 50 60ක් ලාභ ලබන ආයෝජන තියනද මේ මේ ලෝකේ? ඉතින් එහෙම තත්යකට ගෙනිච්චම මේවා මේවා කඩා වැටෙනවා. මේක මේ මොකද හැමතිස්සෙම මේ සල්ලි වැරදි විදියට මේකේ ඉන්න ආයතනවල ඉන්න ලොකු මිනිස්සු ඒකම මේවා අවභාවිතා කිරීම හින්දා තමයි මේ තත්ත්වයකට පත් වෙන්නේ. ඉස්සෙල්ල මේ තැන්පත්කරුවන්ගේට සහනයක් ලබා දීලා ඊළඟට අපි බලමු කොහොමද මේ වගේ ආයතනයක් නැවත ගොඩ ගන්නව නම් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක. උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. කොරෝනා වසංගත තත්වයෙන් පසුව උතුරු පළාතේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සහ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසර බෝට්ටු පැමිණීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. උතුරු පළාතේ ජන ජීවිතයේ නගා සිටුවීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සහ උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වුණා. මේ අතර කොළඹ වන් ගෝල් ෆේස් PVR සිනමා ශාලාවේදී ද නිවුස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. ජූලි මාස දෙවනදා සිට සියලුම සිනමා ශාලාවලද ද නිවුස් පේපර් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අතර එදින උදේ 10:30 ප්‍රථම දර්ශන වාරය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව රණවීර වන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පිළියන්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී 69 ලක්ෂයක් රවටලා ආණ්ඩුව පිහිටවගත්. දැන් ආණ්ඩුව පිහිටවෙන් පස්සේ ජාතිකත්වයේ දේශහිතයිශීත්වයේ ජාති මාමකත්වයේ දේශ ප්‍රේමීත්වයේ ඔක්කොම අමතක වෙලා ඒ ඔක්කොම සිල්ලරේට කරුණාට විකුණලා හමාරයි. මම එකක් කියන්න කැමතියි. දැන්වත් මේ රටේ රණවිරුවන් අවදිවන්නට ඕන. දැන්වත් මේ රටේ රණවිරු පවුල් ඇස් අරගන්නට ඕන. දැන්වත් අවබෝධ කරගන්න මේ රජය මේ කරුණා වන්දනාව තුලින් කරලා තියෙන්නේ රට දය බේරගත්තු රණවිරුවන්ට කරපු ලොකුම නිග්‍රහය. ලොකුම අගෞරවය. ලොකුම අපහාසය. මම එක දෙයක් කියන්න කැමතියි. පස්වෙනිදට මේ රටේ ජනතාව නව රජයක් පිහිටවල ඒ ආණ්ඩු බලය අපට ලබා දෙනකොට බොරු රංගපෑම් පරීක්ෂණ නෙවෙයි 3000ක් අපේ රටේ රණවිරුවන් ඝාතනය කරුවයි කියපු කරුණාව අපි නීතිය හමුවට ගෙනේනවාමයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. ඒක අපි කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙනුත් ඒ වගේම ජීවිත කැප කරලා රට දැය බේරගත්තු අපේ රණවිරුවන් වෙනුවෙනුත් අපි මේ මහා යුතුකම ජනතා කරුණා අම්මාන් විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ හේතුවෙන් ඔහුව මැතිවරණ තරඟ භූමියෙන් ඉවත් කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කරුණා අම්මාන් නැමැති
एलटीटी त्रस्तवादी नायकयकु ओहु विसिन सिदुकरण लद अपराध संबंधयेन ओहुगेम कटवचनयेन ओप्पु करन्नट यदुना अद दवसे अपि मेतिवरण कोमिसमे सभापति महिंद देशप्रिय महात्मानन मुनगैसी अपि अपि लिपिय इदिरिपत् कलाय लिपियेन इदिरिपत् कले मे पुज्जलया आंडुक्रम व्यवस्थावे त्रस्तवादे वेलक्कीम पिलिबंद नीति रीति वलट एरहिव नीति विरोधीव क्रियाकरण पुज्जलयेक महाजन नियोजितेक वीम संदहा नीति संपादने करन व्यवस्थादायक सभावे सामाजिकत्वयटई मे पुज्जलया मे तरंग करन्ने मे बंधु सापराधी क्रिया कल एसे क्रिया कल बवट तमा विसिम प्रतिज्ञा देन सापराधी पुज्जलयेक त्रस्तवादीयेक किसिसेत मे मेतिवरणयट इदिरिपत् वीम मेतिवरणयट तरंग किरीम संदहा सुदुसुकम लबन्ने नैत एनिसा मोहु वहाम क्रियात्मक पारिधि मेतिवरण तरंग भूमियेन इवत् कल युतुयि अपि बलापोरोत्तु वेनवा मेतिवरण कोमिसमे सभापतिवरया मे नीति विरोधी मनुष्य घातकया संबंधयेन गणु लबन क्रियामार्गे कुमक्द यन्न पिलिबंदव अपि दडी अवधानयेन बलागेन इन्नवा රටේ ඒකීය භාවයට හානි වන කිසිදු ක්‍රියාමාර්ගයක් වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් එම පක්ෂයේ ලේකම් සාගරකාරී වස මහතා මේ බව ප්‍රකාශ කළා මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් මහතාද සහභාගී වුණා කානිල් තුමා බැහැ දකින්නේ සජිත් උත් යනවා හරින් උත් යනවා සමාව ඉල්ලන ප්‍රසිද්ධිය හරින් මොකද්ද කියන්නේ මීට පස්සේ මේ ගැන කතා කරන්නේ නැහැ නිශ්ශබ්දව සිටිනවා හැබැයි මෙතෙක් දුරට කියපු දේවල් ආයිත් කියනවා ඒවා ඇස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැහැ ඒතර මේ විදිහේ ආණ්ඩුවක සාමූහික වගකීම මොකද්ද 2015 සිට 2019 දක්වා මේ රටේ ජනතාවට තිබෙන අත්දැකීම් තුල කැමැත්තක් දක්වයිද කිසිසේත් ඒක පිළිගනියද පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කාඩිනල් තුමා මැදහත් වෙලා උත්සන්න වෙච්ච හැඟීම් සංසුන් කිරීම උන්වහන්සේ උත්සාහයේ දැරුවේ නැත්නම් මුළු රටම ලේවිලක් වෙනවා ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ කුමන්ත්‍රණය පිටුපස සිටි අන්තවාදී ඊටම නිර්භීතව ප්‍රකාශ කරන්න පුළුවන් මේ රටට අහිතකර කිසිම දෙයක් يعني MCC කිවිසුම නෙමෙයි මේ රටට අහිතකර කිසිම කිවිසුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් යටතේ මේ රටට ගෙන ඉන්නේ නැහැ राज्य मुदल संबंधी සිදුවන දූෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීමට ශක්තිමත් දේශපාලන නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ආයතනවල මේ මුදල් හරියට පාලනය වෙන්නේ කොහොමද ඒවට අලුතෙන් කළ යුතු දේවල් මොනවද ඒවා පිළිබඳව තද මැදිහත් වීම කරන්න පුළුවන් මහජන නියෝජිතයන් අවශ්‍යයි කෝප් කාර්ක සභාව තුළ රාජ්‍ය මුදල් කළමනාකරණය සම්බන්ධව තිබෙන දූෂණ ගැන ශක්තිමත් මැදිහත් වීමක් කළා 2019 අවුරුද්දට එක දවසක් අතර කතා කරපු මන්ත්‍රු 10 දෙනෙක් ඉන්නවා ඒක මොන් මොකටද පාර්ලිමේන්තුවේ අවස්ථා 3467 කදී අපි 6 දෙනා කතා කරලා තිබෙනවා අනුරසවර තනියම 827 වතාවක් නැගිටලා තියෙනවා පාර්ලිමේන්තුවේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන්නේ මේ 118ක් ඡන්දි ඉල්ලනවා දැන් ඇලෝසියස්කින් සල්ලි ගන්න මේ 118 ඒ නම්ට ගෙලිදරව් කරන්න ආණ්ඩුවක් විසින් කෙටිම කාලයක් තුළදී වැඩිම පරිසර විනාශය කළ දෙන්නේ මේ ආණ්ඩුව. මොකද මේ වැලිපස් ඒවයිද ලයිසන් ඉවත් කිරීමත් එක්ක. මන්නාරමේ රක්ෂිතයක් වශයෙන් ගැසට් කළා තිබි. විරිතලති උ රක්ෂිතයේ ගැසට් එක අයින් කරන්න යනවා. ඉස්සන් වගාවට දෙන්න. මත අපිට බරපතල විවේචනයක් තිබුණා තියෙනවා පොලිස් කොමිසමේ සමහර ක්‍රියාකාරකම් ගැන. නමුත් අපිට පේනවා ආණ්ඩුවෙන් වැරදිලාවත් පොලිස් කොමිසම වචනයක් කියන්නේ නැහැ. ඇයි? ඇයි මේ මැතිරණ කොමිසමටම ගහන්නේ? මැතිරණ කොමිසම මේ ආණ්ඩුවට ඕන විදියට ඡන්දෙ තිබ්බේ නැහැ. දැන් යුද්ධය ඇතුළතදී වෙච්ච ඝාතන කවුද කරේ කියලා හොයාගන්න බැරි එකනේ ලොකුම ප්‍රශ්නේ. දැන් ඝාතකයා කියනවා මම කරා කියලා. එතකොට ඇත්තටම ඔහුට උදු නීති ක්‍රියාත්මක විය යුතු මේ CID එකට ගෙනල්ලා කතා කරලවල හරියන්නේ නැහැ. දේශීය නිෂ්පාදන වලට මුල්තැන දෙන යුගයක් වත්මන් ආණ්ඩුව නිර්මාණය කර ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ජන හමුවකදී. 19 වන සංශෝධනයේ ජනාධිපතිතුමාගේ අතපය බැඳලා තියෙනවා නම් ඒවා ලිහන්ඩෝන ගලවන්ඩෝන ජනාධිපති බලය
සීමා කරලා තියෙද්දි තමයි කොරෝනා වසංගතයට පාර්ලිමේන්තුවක් නැති වෙලාවක රටේ ජනාධිපති හැටියට නායකත්වය දීලා ඒ වසංගතය පරාජයට පත් කරන්න එතුමට පුළුවන් වුණේ. ඒ නිසා එතුමට ඕනේ නැද්ද ශක්තිමත් පාර්ලිමේන්තුවක්? ඕනේ නැද්ද බලසම්පන්න පාර්ලිමේන්තුවක්? කලින් හිටපු කට්ටිය හිටියනම් ශාලාව අවිගබඩාව පිපුරුණා, පිපිරෙව්වා, වන්දි දුන්නද හැමෝටම? අරහෙ සාමසර කන්ද නායකයා, ගෙවල් පිටින් නායකයා වන්දි දුන්නද ඒ මිනිසුන්ට? ගම්වතුර ආවා කොළොන්නාවේ මිනිසුන්ට හරියට වන්දි දුන්නද? එහෙම වන්දියක් අත් නොදීපු ආණ්ඩුවක් අද ඇවිල්ලා තියෙන්නේ අලුත් යුගයක්. ගොඩක් ආනේන සීමා කරලා තියෙනවාද ජනාධිපතිතුමා? මේ රටේ නිෂ්පාදනයට පණ දෙන්න පුළුවන් යුගයක් ආරම්භ කරලා තියෙනවා. කොස්ස දැන් පිට රටින් ගේන්න බෑ. හදන්න වෙනවා තීනේ හදන කොස්සට වඩා හොඳ කොස්සක්. මේ පොළවේ නිෂ්පාදනයට පණ දීලා ජාතියේ දූ පුතුන්ගේ හැකියාවට පණ දීලා අපි නිපදවන දේවල් භුක්ති විඳින මේ ශ්‍රී ලංකා යුගයක් නිර්මාණය කරන්නයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. රටේ ආර්ථිකය සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. කොරෝනා කාලේ විදුලි බිල ආණ්ඩුවේ ඇමතිවරු කියපුවාම මේක අය කරන්නේ නැත්තම් මේක කපහරනවා කියපුවාම මිනිස්සුත් හොඳට ඕක ෆෑන් එකක් දැම්මම දෙකක් දානවා. ඇයි ඉතින් හිතනවනේ ප්‍රශ්නයක් නැහැ නේ ආණ්ඩුව අපි බලාගනී කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය ගෙවන්න ඕන ගාණටත් වඩා වැඩියෙන් ඇවිල්ලා. මෙන්න මිනිස්සුන්ට සලකන විදිය ජනතාවාදී ආණ්ඩුව. ඒ නිසා මේ මැතිවරණ රංගනයක යෙදෙන්න එපා. අපි රජයට පැහැදිලිව කියනවා මේකේ ප්‍රතිවිපාක ජනතාවට ආයි භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මේ රටේ ආර්ථිකය හදන්න දැනුමක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. අපි පැහැදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් ගන්නවා. අපි එක්සත් ජාතික පක්ෂය හදන්නේ අරලියාගහ මන්දලිය අල්ලගන්න. අපිට වෙන න්‍යායපත්‍රයක් නැහැ. අපි මේ උත්සාහ කරමින් ඉන්නේ. මැතිවරණ ව්‍යාපාරයේ ආණ්ඩුවටත් එකයි විපක්ෂයටත් එකයි. නීතිය නිසිලසද ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි ඒ? එදා රනිල් වික්‍රමසිංහ වැත්තුමාගේ නායකත්වයෙන් අපි ආණ්ඩුව ගෙනනකොට ඇති කරන ලද 19 වෙන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන බලය නිසා තමයි අද වෙනි අන්දමට මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට වැඩ කටයුතු කරන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ මාස 8ක ඇතුළත ආණ්ඩුව කරපු එකම දේ රටේ ජනතාව පීඩණයට පත් කරපු එක. ලෝකයේත් එක්ක සම්බන්ධකම් තියෙන, දක්ෂකම් තියෙන, ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පක්ෂයට මේ රට බාර දීලා ඉවත් වෙන එක තමයි මේගොල්ලෝ කරන්න තියෙන ඉතාමත්ම ඥානාන්විත ක්‍රියාව. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අනිත් පැත්තෙන් ඇමරිකන් තානාපති කාර්යාලයේ කියන MCC ගුසම සඳහා අපි සාකච්ඡා කරනවා මහමැතිවරණයෙන් පස්සේ අස්සම් කරනවා කියනවා. නමුත් ආණ්ඩුව මේ මහමැතිවරණයේදී ජනාධිපතිවරණය වගේම නැවත මේක වසන් කරලා වහලා ඡන්ද ටික අරගෙන ඊට පස්සේ ආපහු මේක කරන්න සූදානම් වෙනවා දෝ කියන සැකය අපට තියෙනවා. අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේදී පොහොට්ටුව 3-2 බලයක් එක්ක අලුත් පාර්ලිමේන්තුව පිහිටවලා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් වැඩපිළිවෙළක් දියත් කරන්න කටයුතු කරනවා. මානසික ලෙඩ්ඩු කියලා වාර්තා දීපු අය සමහර වෙලාවට හිතානි දුක්කෝමට ගෙලියට පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීලා තියෙනවා. හිටපු 225 පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මිනිසුන්ගේ අපේක්ෂාව ඉෂ්ට කරේ එක්සත් ජාතික පක්ෂය. අපි බලයෙන් පහ කරේ බරපතල පූර්වාදර්ශ රාශියක් ලබා දීපු ආණ්ඩුවක් තමයි. එහෙනම් මේ රජය පවත්වාගෙන යන්න නිවැරදි කණ්ඩායමක් පත් කර ගැනීමේ අවස්ථාව තමයි දැන් ඇවිල්ලා. නිරෝධායන නීති අද උපයෝගී කරගනිමින් අද සමග ජන බලවේගයේ මැතිවරණ කටයුතු අඩාල කරන්න සැලසුම් සහගතව ඇතැම් පිරිස් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරි සම්පූර්ණයෙන්ම රජිත සේනාරත්න මහතාට අභියෝග කළා. ඒක නිසා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අඛණ්ඩව මාධ්‍ය හමු තිබ්බා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කල මාසයට මම නම් දැක්කේ නෑ ඔවුන් මාධ්‍ය හමුවත් කියලා හිලා දැකලා කතා කරනවා. ඔවුන්ගේ උපදෙස් පරිදි හැමතිස්සෙම ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනවා. රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවට ජනාධිපතිවරයා දුන් ප්‍රතිඥාව MCC ගිවිසුමටද වළංගු වන බව හිටපු රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒකලුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී
එම්සීසී ගිවිසුම හරහා මේ රට ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යටත් කිරීම සඳහා පසුගිය යහපාලන ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරනු ලැබුවා. ඊට එරෙහිව අපේ එවකට විපක්ෂයේ සිටියේදී එයින් ලංකාවට සිදුවන අගතිය පිළිබඳව දිගින් දිගටම ජනතාව දැනුවත් කළා. ජනාධිපතිවරණ වේදිකාවේදී ඉතාම පැහැදිලිව කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව එම්සීසී ගිවිසුම විතරක් නෙමෙයි මේ රටේ බහුමික අඛණ්ඩතාවයට මේ රටේ ස්වෛරීත්වයට ස්වාධිපත්‍යයට කිසිඳු හානියක් සිදුවන කිසිඳු ගිවිසුමක් විදේශික රටක් සමග අන්තර්ජාතික සංවිධානයක් සමග එවැනි ගිවිසුමකට එකඟ වෙන්නේ නැහැ කියලා ඉතාම පැහැදිලිව සමාජයට ජනයාට ප්‍රතිඥාවක් දීලා හමාරයි. එම්සීසී ගිවිසුම් පිළිබඳ සමාජයේ මත දෙකක් තිබුණු නිසා ඒකපාරට ඉවතලෑම සුදුසු නොවන නිසා තමයි එම්සීසී ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුවක් පත් කළේ. එම කමිටුව දැන් එම්සීසී ගිවිසුම සඳහා වන වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙන ඉතාම පැහැදිලි එම්සීසී ගිවිසුම නැවත කිසිසේත් ලංකාවේ බලපෑමට එන්නේ නැහැ. එය අස්සම් කරන්නේ නැහැ. එයින් රටට වෙන්න ගිය නස්පැති දෙවල කියලා ඉවරයි. එම්සීසී ගිවිසුම ක්‍රියාවට නංවනවාද නැත්නම් පිළිබඳව ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේ කම්තිස්ස අත්තනායක මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටේ වැඩිපුරම කතා වෙන මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ එම්සීසී ගිවිසුම. මේ සඳහා ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 480ක් අපිට ප්‍රධානයක් වශයෙන් ලැබෙන බව තමයි වාර්තා සඳහන් වෙලා තිබෙන්නේ. දැන් මම දැක්කා ඒ ගැන ක්ෂණික ප්‍රතිචාරයක් දක්වලා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ ට්විටර් සටහනක් මගින්. ඒ ප්‍රතිචාරය ඉතාමත් පැහැදිලිව කියනවා අපි 75ක්වත් ලංකා ආණ්ඩුවට එම්සීසී ගිවිසුම ක්‍රියාවර නැංවීම හරහා දීලා නැහැ කියලා. දැන් ඕනම කෙනෙක් දන්නා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ලංකාවට එවැනි මුදලක් ලැබුණා නම් දුරකථන පණිවිඩයකින් සොයා ගන්න පුළුවන්. අය මේක ඇඟිලි ගහ ෆයිල් කරලන්න ඕන නැහැ. මේක උත්සාහ කරන්න වෙන දෙයක් නෙවෙයි. පහුගිය ආණ්ඩුව මේ ක්‍රියාවර නැංවීම පටන් ගත්තා, සල්ලි ලබා ගත්තා, මේ ආරම්භ කරා කියලා චෝදනා කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ව්‍යාපාරයට යම් ආකාරයක බලපෑමක් කිරීම හා ජනතාව රැවටීමට තමයි මේ උත්සාහ කරන්නේ. අපිට කියන්න පැහැදිලි ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා එච්චරයි. ප්‍රධාන පුවත් විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.